එරුවන් සරණයි සුබ දවසක් ලෝක වාසී ලංකා වාසී සියලුම දෙනාට පුතේ මම නමින් හැඳින්වුවොත් ජයනිකා ගුරුමෑණිය මම කරන්නේ පුතේ නීච කුල පරම්පරාවෙන් පැවතගෙන එන රොඩි දැහැණින් පැවතගෙන එන අති ප්‍රබල වශී බන්ධන අති ප්‍රබල වශී බන්ධන කටයුතු සිද්ධ කරන්න ඕනෑම වශී බන්ධන කටයුත්තක් සඳහා දින 3යි ගත වෙන්නේ දින 3න් ඕනෑම වශී බන්ධන කටයුත්තක් වගේම තමන්ගේ දියුණුව සඳහා යන්ත්‍ර මන්ත්‍ර මාලාවක් මාගාව තියෙනවා තමන්ගේ දියුණුව ඇති කරගන්න එතකොට හරි හම්බ කරන දේක් ඉතුරුවක් නැත්තම් ඒ දේවල් දිනෙන් දින දියුණු කරගන්න ඒ වගේ වැඩ කටයුතු රාශියක් මගේ දේවස්ථානයෙන් සිද්ධ කරගන්නවා පුතේ මම නීච කුල පරම්පරාවේ අවසාන පුරුක මොකද නීච කුල පරම්පරාවෙන් හරියාකාරව වැඩ කටයුත්තක් කරොත් කරාම තමා කිසි කෙනෙකුට ආයේ කපන්න බෑ ඒ නිසා හරියාකාරව වැඩ කටයුත්තක් කරගන්න ඔයාලට තියෙන ඕනම ගැටලුවකට මට කතා කරන්න ඕනම දෙයකට පිටිට වෙන්න සැදී පැහැදී ඉන්නම අප කැප වෙලා වැඩ කටයුතු කරනවා පුතේ මේ ගුරුන්වහන්සේලාට ගුරු මෑණියන්ට බැහැ කියන ඕනම වැඩ කටයුත්තක් හරියාකාරවම දින තුනෙන් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා ඒක සාතික කරලා කියනවා මොකද මම මේ ශාස්ත්‍රයේ ප්‍රගුණ කරලා තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ පුරුදු පුහුණු වෙන්න කිසිම අවස්ථාවක වැඩ කටයුතු කරන්නේ නැහැ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ හරියාකාරව බුදු පූජා ටික පවත්වලා වැඩ කටයුත්තක් කරලා දෙනවා ඕනම කෙනෙකුට පුතේ මාත් එක්ක වීඩියෝ කෝල් එකක් කරලා පූජාවට සහභාගී වෙන්න පුළුවන් ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා අද ඔයාලට හඳුන්වා දෙන්නේ තාමත් බලගත වශී කෙමක් තමන් ආදරක නාදරවන්තය ආදරවන්තිය සැමියා බිරිඳ තමන් හැර ගිහිල්ලා නම් ඉන්නේ ඔහුව හෝ ඇයව නැවත ගෙන්ව ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඉස්සර වගේ ආදරේ කරුණාව සෙනෙහස දක්වන්නේ නැත්නම් ඒ නැති වී ගිය ආදරේ කරුණාව සෙනෙහස නැවත ලබා ගන්නත් වට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව සරලව මම ඔයාලට පැහැදිලි කරනවා ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකන් නරඹන්න එක තැනක්වත් මගේ අරගන්නේ නැතුව හරි විදිහට කියන දේවල් පිළිපැදලා ඔයා මේ දේ කළොත් 100%ක්ම ප්‍රතිඵල ඔයාලට මේකෙන් ලබා ගන්න පුළුවන් ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න පල්ලෙහා තියෙන subscribe button එක press කරලා ඊට හපෙත් තියෙන බෙල් සලකුණක් මේ බෙල් සලකුණ ක්ලික් කරොත් අපි වීඩියෝ එකක් දාපුකමම වීඩියෝ එකේ notification එකක් ඔයාගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යහපත් චේතනාවෙන් පිරිසිදු චේතනාවෙන් කාටවත් අයහපතක් නොවන චේතනාවෙන් මේක කරන්න කියන හැමෝගෙම මම ඉල්ලනවා. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයාලට කැමති දවසක් කැමති වෙලාවක් තෝරගන්න පුළුවන් ඕනම දවසක් ඕනම වෙලාවක්. කරන දවස මොකක් වුණත් වෙලාව මොකක් වුණත් සම්පූර්ණ දවස පුරාවටම මස් මාංශ අනුභව කරන්න එපා. මද්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න එපා. අඩුමතරම උම්බලකට කෑල්ලක්වත් කන්න එපා මේ දවසේදී. ඒ වගේම පිරිසිදු වෙලා පේවිලා කරන්න ඕනේ වා මේ දේ. ඉතින් කරන්න කලින් කාටවත් කියන්නත් එපා කරාට පස්සේ කාටවත් කියන්නත් එපා නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගන්න කරන තැන ඔයාට පුළුවන් නම් ලස්සනට මල කිනිත්තක් තියලා ඉටිපන්දම් තියලා කැඩපතක් තියලා ඒ විදිහට ලස්සනට ඔයාට හදාගන්න පුළුවන් නම් කරන ස්ථානය ඔයාට පුළුවන් විශ්වයේ සැරසරන බලගත් ශක්තියන් ඔයා කරන කටයුත්තට ආකර්ෂණය කරගන්න එතකොට ඔයා කරන කටයුත්තේ ප්‍රතිඵල ඉතාමත් වේගවත් වගේම ප්‍රතිඵල ධනාත්මකව ලබා ගන්න පුළුවන් ඉතින් ඔය කිව්ව කරුණු කාරණා ටික ඒ විදිහට පිළිපැදලා කළොත් අනිවාර්යයෙන්ම මේ දේ ඔයාට ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි බලමු මොනවද අවශ්‍ය කරන්නේ කියලා මේ දේ කරන්න. මේ දේ කරන්න අපිට අවශ්‍ය කරනවා ඕනම ප්‍රමාණයක ඕනම හැඩයක ඕනම වටිනාකමක් තියෙන ඕනම වර්ගයක කාසියක් ඊළඟට මේ කාසියේ ලියන්න පුළුවන් විද්‍යාකාරයේ ප්ලැටිනම් එකක් පර්මනන්ට් මාකර් පෙන් එකක් වගේ ගන්නව නම් ගොඩක් හොඳයි. ලියන්න පුළුවන් ආකාරයේ පෑනක් ගන්න ඕනේ. ඊළඟට කළු පාට රෙදි කෑල්ලක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. වෙන කිසිම පාටක රෙදි කෑල්ලක් ගන්න බෑ. කළු පාට වෙන්න ඕනේ රෙදි කෑල්ල. ඉතින් ওই ටික විතරයි අපිට අවශ්‍ය මේ ක්‍රමය කරන්න. මුලින්ම ඔයා අනිවාර්යයෙන්ම මේක කරන්න ගත්ත වෙලේ ඉඳන් අවසානය වෙනකම්ම ඔයාගේ හිතේ එයාගේ රූපේ තියෙන්න ඕනේ. එයාගේ නම තියෙන්න ඕනේ එයා වශී වෙන්න කියන ප්‍රාර්ථනාව තියෙන්න ඕනේ මුලින්ම ඔයා කරන්න ඕනේ මේ කාසිය අරගෙන මේ කාසියේ එක පැත්තක ඔයාගේ නම ලියන්න ඕනේ කාසිය අනිත් පැත්තේ ඔයාට වශී කරගන්න ඕන පුද්ගලයාගේ නම ලියන්න ඕනේ ඔයා එයාට කතා කරන නම සහ එයා ඔයාට කතා කරන නම ඔය දෙන්න අතර
ඔය දෙන වැඩිපුරම භාවිතා කරන නම් දෙක මොකක්ද ඒ නම් දෙක මේ කාසිය දෙපැත්ත ලියන්න ඕනේ එහෙම ලියලි ඉවර වෙලා ඔයා මේ කාසිය බල කරගන්න උනේ ඉතාමත් බලගත් වශී මන්ත්‍රයක් අපි ලබා දෙනවා මේ වශී මන්ත්‍රයේ මගින් වාර 7ක් වාර 14ක් වාර 21ක් ජප කරන්න පුළුවන් 7 14 21 කියන වාර තුනෙන් කැමති එක වාර ප්‍රමාණය ජප කරන්න පුළුවන් 21කට වැඩි ජප කරන්න යන්න එපා එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ 7 14 21 කියන වාර තුනෙන් කැමති එක වාර ප්‍රමාණය ජප කරන්න පුළුවන් එහෙම ජප කරනකොට වචන වැරදෙන්න පුළුවන් උච්චාරණය වැරදෙන්න පුළුවන් එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා ඉතින් ඒක නිසා අපි ඔයාලට මේ මන්ත්‍රය වීඩියෝ එක අවසානයේදී වාදනය වෙන්න සලස්වනවා සම්පූර්ණ මන්ත්‍රය ඒ වාදනය වෙන සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම එක වතාවක් ශ්‍රවණය කරන්න පුළුවන් එහෙම ශ්‍රවණය කරාම මේක බල කරගන්න පුළුවන් එහෙම ශ්‍රවණය කළා හරි ජප කළා හරි ඔයා මේක බල කරගන්න ඕනේ බල කරගත්තට පස්සේ පඳුරක් ගැට ගන්න විදිහට ඔයා මේ කළු පාට රෙදි කෑල්ලට තියලා මේක ගැට ගන්න ඕනේ ගැටයක් දාලා ඊළඟට ඔක් කාටවත් පේන්නේ නැති වෙන්නේ ගිල අතු බෙදෙන ඕනම ශාකයක ඕනම අතු බෙදෙන ශාකයක අත්තක ඔයා මේ කාසිය මේ විදිහට මේ රෙදි කෑල්ල ගැට ගහපු කාසිය ඔයා ඒ අත්තේ ගැට ගන්න ඕනේ. ඉතින් මේක කරලා බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. එයාට මේක කරාට පස්සේ මේ බන්ධනය කරාට පස්සේ එයාට ඉන්න බෑ ඔයත් එක්ක කතා කරන්න නැතුව. එයාට ඉන්න බෑ ඔයාව දකින්නේ නැතුව. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට ගොඩාක් ලෙන්ගතු වෙන්න පටන් ගනී, ඔයාට ආදරය කරන්න පටන් ගනී, ඉස්සරට වඩා ඔයත් එක්ක संबंध वेन पटन गनी मे समय अपहदी दिन पहली कमेंट का पीड़ित लपा दिना मे विलावे मे वीडियो नरपनाया या किसी प्रश्न की इन वेन पुलवा आदर संबंध गुलवा मे विलावे आर्थिक गुलवा ओया मोन प्रश्न मे विलावे हिटिया ओके प्रश्न वाले गटल वाले मैं इम विसन लिख प्रार्थना कर देवी पीहिट कमेंट का नमत्ते कमेंट का दान पुलवा गोडक अपीट पुलवागे नमट आशीर्वाद कर එහෙම නමත් එක කමෙන්ට් එක දාන්න බැරි නම් දෙවි පිටයි කියලා කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රශ්න ගැටළු ඉක්මනින් විසඳෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඔයාට ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම විශේෂ කාරණාවක් කියනවනේ මෙවැනි গুপ্ত ක්‍රමයකට එහාගේ ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් ඔයා විශ්වාසවන්ත ගුරුකම් මැදුරක් හොයනවා නම් මේ තිරේ දිසුනම්ගෙට කෝල් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුල හිටියත් විදේශගත වෙලා හිටියත් ඕනම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාධාරණව සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාව මේ අංකය හරහා ලැබෙනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් නැවත මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක වතාම් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ආදරෙන් හැමෝටම මතක් කරනවා. මේ වගේ වටින වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාලා හමුවට එනම් සියලු දෙනාටම සුබ දවසක්. ॐ नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा ॐ नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा ॐ नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा ॐ नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा ॐ नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा ॐ नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा
ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। ओम नमो नाम वशीकरण सर्वजनं ये कुरु कुरु ए स्वाहा। එරුවන් සරණයි සුබ දවසක් ලෝක වාසී ලංකා වාසී සියලුම දෙනාට පුතේ මම නමින් හැඳින්නුවොත් ජයනිකා ගුරුමෑණිය මම කරන්නේ පුතේ නීච කුල පරම්පරාවෙන් පැවතගෙන එන රොඩි දැහැණින් පැවතගෙන එන අති ප්‍රබල වශී බන්ධන අති ප්‍රබල වශී බන්ධන කටයුතු සිද්ධ කරන්න ඕනෑම වශී බන්ධන කටයුත්තක් සඳහා දින 3යි ගත වෙන්නේ දින 3න් ඕනෑම වශී බන්ධන කටයුත්තක් වගේම තමන්ගේ දියුණුව සඳහා යන්ත්‍ර මන්ත්‍ර මාලාවක් මාගාව තියෙනවා තමන්ගේ දියුණුව ඇති කරගන්න එතකොට හරි හම්බ කරන දේක් ඉතුරුවක් නැත්තම් ඒ දේවල් දිනෙන් දින දියුණු කරගන්න ඒ වගේ වැඩ කටයුතු රාශියක් මගේ දේවස්ථානයෙන් සිද්ධ කරගන්නවා පුතේ මම නීච කුල පරම්පරාවේ අවසාන පුරුක
මොකද නීජගුණ පරම්පරාවෙන් හරියාකාර වැඩ කටයුත්තක් කරොත් කරාම තමා කිසි කෙනෙකුට ආයේ කපන්න බෑ ඒ නිසා හරියාකාර වැඩ කටයුත්තක් කරගන්න ඔයාලට තියෙන ඕනම ගැටලුවකට මට කතා කරන්න ඕනම දෙයකට පිටිට වෙන්න සැදී පැහැදී ඉන්නම අප කැප වෙලා වැඩ කටයුතු කරනවා පුතේ මේ ගුරුන්වහන්සේලාට ගුරු මෑණියන්ට බෑ කියන ඕනම වැඩ කටයුත්තක් හරියාකාරවම දින තුනෙන් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා ඒක සාහතික කරලා කියනවා මොකද මම මේ ශාස්ත්‍රයේ ප්‍රගුණ කරලා තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ පුරුදු පුහුණු වෙන්න කිසිම අවස්ථාවක වැඩ කටයුතු කරන්නේ නැහැ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ හරියාකාරව බුදු පූජා ටික පවත්වලා වැඩ කටයුතු කරලා දෙනවා ඕනම කෙනෙකුට පුතේ මාත් එක්ක වීඩියෝ කෝල් එකක් කරලා පූජාවට සහභාගී වෙන්න පුළුවන්.